දැන් තවත් දේශීය පුවත් කිහිපයක් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බොම්බ දෙකක් ගාල්ල හබරාදුව ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා හබරාදුව බෝගහගොඩ හන්දිය ප්‍රදේශයේ ඉන්දන පිරවුම් මලක් ආසන්නයේ ඉදෙමින් පවතින දෙමාල් නිවසක බිම්මහලේ පැටි කාමරයක් තුල සැකසිත පාර්සලයක් ඇති බවට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ හබරාදුව පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා. එෙහිදී සිදු කළ පරීක්ෂා කිරීම වලදී එහි පුපුරන ද්‍රව්‍ය අන්තර්ගත වෙති බවට අදාළ නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම ස්ථානයට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජකාරියට යොදවා ඇති අතර අදාළ පාර්සලයේ කුමක්දැයි පරීක්ෂා කිරීම සඳහා ගාල්ල අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන එමිස්ථානයේ පොලිස් විශේෂකාර බලකාය යෙදවීමට නියමිත බවයි එයි රැඳී සිටින අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලයේ සඳහන් කළේ පාර්සලයේ තුල තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බොම්බ දෙකක් හමු වූ බවයි. මඩකලපුව කලවංචිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉදිකර ඇති බස් නැවතුම් පොළ විවෘත කිරීමේ උත්සවයට විරෝධය පළ කරමින් පද්දිරිප්පු ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ විරෝධතාවයක නිරත වුණා. කලවංචිකුඩි ප්‍රධාන වීදියේ අලුතින් ඉදිකරන ලද බස් නැවතුම් පොළ විවෘත කිරීමේ උත්සවය ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. මෙම බස් නැවතුම් පොළ ඉදිකළ ප්‍රදේශය තම ගම්මානයට අයත්ව තිබුණද බස් නැවතුම් පොළ කලවංචිකුඩි නමින් නම් කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් පදිරිප්පු මාණික්ක පිල්ලියාර දේවාලයේ සිට විරෝධතා පෝරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවයක නිරත වූ අතර පසුව මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ විරෝධතාවේ නිරත වුණා. අදාළ පිරිස බස් නැවතුම් පොළ විරුද්ධ කිරීමේ උත්සවයේදී විරෝධය පළ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ කලවංචිකුඩි පොලිසිය එම ස්ථානයට පැමිණ පිරිස පාලනය කර බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හිමාලයේ වැඩිම දුරක් තරණය කර වාර්තාවක් තිබූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. මෙම් පිරිස අද අලුයම 4:45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුපොට ළඟා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පසුගිය මාස 26 වනදා මෙම කණ්ඩායම එවරස් කඳු තරණය ආරම්භ කර තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් තරණය කළ වැඩිම දුර වන්නේ කිලෝමීටර 5545ක්. එම වාර්තාව පසු කරමින් කිලෝමීටර 6189ක් තරණය කිරීමට හැකි වූ බව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම් ප්‍රධානි බුද්ධික කරුණාතිලක මහතා පවසනවා. ඔවුන් පිළිගැනීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමේ සභාපති සරත් ඒකනායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුපළට පැමිණ සිටියා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙවැනි ගමනකදී දෙවන්ත මූල්‍ය අනුග්‍රහයක් අවශ්‍යයි. ඒ මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නට එතුමා ඉදිරිපත් වුණා. ඒ වගේම අපේ රාජශ්‍රී ජයසේකර ක්‍රීඩා අමාත්‍යතුමාවත් අපි සිහිපත් කරන්නට ඕන. ඒ සියලු දෙනාගේ එකමුතුවෙන් ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමා ආදිශ්‍ය සංගමය මේ සියලු දෙනාම තමයි මේකට අත්වැල ලබා දුන්නේ. විශාල සහයක් හම්බුණා මහේමතිතුමා සහ ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකාවේ පිරිසෙන්. ඉතින් මේ පාර අපි ගියා අයිලන්ඩ් පීක් කියන ස්ථානයට. අයිලන්ඩ් පීක් කියන ස්ථානයේ මීටර 6189ක් උසයි. ඒ තමයි මේ වෙනකල් ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කණ්ඩායමක් සහ ශ්‍රී ලංකානු කණ්ඩායමක් වාර්තා කරලා තියෙන වැඩිම උස. සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමාවට පත් වුණා. දිවයින පුරා තවමත් අලුත් අවුරුදු උත්සව පැවැත්වෙනවා. මේ ප්‍රදේශ රසක පැවති බක්මා උළෙල කිහිපයක් පිළිබඳව තොරතුරුයි. දෙරණ මාධ්‍යාලයේ අනුග්‍රහයෙන් කුරුණෑගල වෙස් ලයිෆ් ශාඛාව සංවිධානය කළ බක්මා උළෙල කුලියාපිටිය සුභාරති ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැත්වුණා. ප්‍රදේශවාසීන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජන ක්‍රීඩා රසක්ද පැවැත්වුණා. හොරුපතාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමගිගම ප්‍රදේශයේදීද බක්මා උළෙලක් පැවැත්වුණා. දෙරණ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණු මෙම බක්මහුලෙල සංවිධානය කරනු ලැබුවේ ගම්බාසීන් බෙලඳ ව්‍යාපාරිකින් සහ පොලිසියෙක්වයි. ගල්කිස්ස කලාපුර නිවසේ පදනම සංවිධානය කළ අවුරුදු උත්සවය ඊයේ සවස කලාපුරයේදී පැවැත්වුණා. මේ සඳහා කලාපුරයේ පදිංචි සියලු කලාකරුවන් එක්ව සිටියා. කඩුවෙල මහනගර සභාව විසින් සංවිධානය කළ අවුරුදු උත්සවය පසුගියදා වතරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අනුරාධපුර ගම්බිරිස් ගස්වැව අලුත්ගම ප්‍රදේශයේ මුස්ලිම් හා සිංහල ජනතාව එක්ව අලුත්ගම මුස්ලිම් විද්‍යාල ක්‍රීඩාංගණයේදී බක්මහුලෙලක් පවත්වනු ලැබුවා. මෙම අවුරුදු උත්සවයේ සංවිධානය කරනු ලැබුවේ ගම්බිරිස් ගස්වැව තැපැල් කාර්යාලය විසින්. මෙහිදී විශේෂ අවුරුදු ක්‍රීඩා රැසක්ද පැවැත්වුණා.
ශ්‍රීලංකා යුද හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව මුලතිව් ආරක්ෂක ආඥාපතිවරයාගේ මග පෙන්වීම අනුව 59 වන සේනාංක මූලස්ථානයේදී සිවිල් ජනතාව සහ යුද හමුදා අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවයක් පසුගියදා මුලතිව් මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා 53 වෙනි බල සේනාංකයේ සංවිධානය කරන ලද බක්මහුලෙල සේනාංකාධිපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අපරණ පළුගස්වැව මහවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා තම්තිරිමලේ සිවිල් ආරක්ෂක බලකාය විසින් සංවිධානය කළ අවුරුදු උත්සවය පී හැරිසන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිවිල් ආරක්ෂක බලකා ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා දෙමුදුර බෝසෙමන ක්‍රීඩා සමාජයේ සංවිධානය කළ බක්මහවුලේ ඌවපළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දවස පුරා පැවැත්ුණා මේ සඳහා දෙමුදුර නාවුරිල කුඹුල්වැල ඇතුළු ගම්මානවල සහ බතුකම්කරු ජනතාව විශාල පිරිසක් සහභාගී වුණා ගාල දිස්ත්‍රික්කයේ ඉමදුව හොරදුගොඩ අගලුගහ බෝගහගොඩ දික්කුඹුර අහංගම හබුරුදුව ප්‍රදේශවල සමෘද්ධි අවුරුදු උත්සව කිහිපයක් පැවැත්ුණා මෙම අවස්ථාවන් සඳහා කනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පළාත් සභා මන්ත්‍රී APC පියසිරි මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ක් තුල පිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිති 63ක වැඩිහිටි සමාජික සමාජිකාවන් 1500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේදී බක්මහුලෙලක් පැවැතුණා ඒකම්කරු අමාත්‍ය WDJ සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුවත් කිහිපයක් සමගින් සිව්දෙස විශේෂාංගය දැන් LPT බලංගොඩ මාර්ගයේ සේනාධීර විදුහලසල සිදු රියනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා මෙම අනතුර සිදු ඇත්තේ මෝටර රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් බැලවාය නුගයාය ප්‍රදේශයේදී සිදු රියනතුරකින් පුද්ගලිකු මියගොස් තවත් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා යතුරු පැදියක් ගසක හැපී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා මේ අතරේම ස්ථානයේදීම සිදුව තවත් අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා මෝටර රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා හොරණඋඩුව ප්‍රදේශයේදී සිදු රියනතුරකින් පුද්ගලින් 14 දෙනෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා බැන්වතේක රේදුරුට නිින්දියාම හේතුවෙන් එය මාර්ගයේ නිබතට පැන පෙරලීමෙන් මෙමානතුර සිදුව තිබෙනවා අවුරුදු සමය අවසන් වීමත් සමග දමුල් ආර්ථික මධ්‍යස්ථානයේ නිවත් කරනු ලබන එළවලු ආහාරයට ගැනීමට වනාලීන් නිරන්තරයෙන් මේ දිනවල දිගම්පතහ රක්ෂිතයට පැමිණෙන බව අප වාර්තාකරු සඳහන් කළා ආර්ථික මධ්‍යස්ථානයේ නිවත් කරන ලබන එළවලු ආහාරයට ගැනීම සඳහා ඉවතලන එළවලු රැගෙනෙන තෙක් වනාලි රැඳී සිටින ආකාරයේ හිදක්නට ලැබෙනවා මීට වසරකට පෙර ගාල්ල මහාධිකරණයේ ශ්‍රී දූෂණ නඩුවකට විත්තිකරුවෙකු වූ අධිකරණයේ මගහරමින් සිටි අයෙකු අකුරැස්ස බස් නැවතුම්පලේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යක්කලමුල්ල ප්‍රදේශයේ සිදු කාන්තා දූෂණයක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර 2005 වසරේ 12 වන මස 16 වනදා සිට මොහු අධිකරණයේ මගහරමින් සිට තිබෙනවා. බඩකලපුව තිරිච්චෙන්දුර වෙරළ තීරයේදී වයස අවුරුදු 12ක පාසල් සිසුවෙක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට තිදෙනා ලබන 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊයේ සවස මෙම සිදුවීම සිදු ඇති අතර කාත්තන්කුඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. කොළුපිටිය වාලුකාරාම විහාරවාසී පූජ්‍ය බලංගොඩ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ බෝනිකත්වයෙන් හා ධන පරිත්‍යාගයෙන් මහියංගනේ දෙහිගම් ප්‍රදේශයේ පෙරපාසලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරුණා. බදුල්ල නගරයට ආසන්න එළුතලුව කන්දේ සහ රොසැල්ල රක්ෂිතයේ හටගත් ගින්න හේතුවෙන් විශාල භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා. දැන් කෙටි